විරෝධාර හමුදාවන්ගේ මානුෂීය මෙහෙවර එල්.ටී.ටී.ඊ.යේ ජෝර්ජ් මාස්ටර් හෙළි කරයි. යුද මුක්ත කලාපයෙන් පලා එද්දී හමුදාවන් සැලකුව ආකාරය ප්‍රශංසනීයයි. ස්වාධීන රූපාණී සමග කළ විශේෂ සාකච්ඡාවකදී ජෝර්ජ් මාස්ටර් මේ බව කියා සිටියේය. අපි දැන් මාතලෙන් ඉඳලා හමුදා පාලනයට ඇතුල් වෙනකොට ඒ මඩ ඒ ප්‍රදේශ සාමාන්‍යයෙන් පැය භාගයක් නැත්නම් මිනිත්තු 45ක් විතර වගේ ඒ කාලය ගත වුණා මට. මගේ වයසට ටිකක් ඇවිදින්න අමාරුයි. මම බොහොම අමාරුවෙන් එතෙන්ට ළඟා වෙනකොට අතන ඊටාම මඩ ගොඩක් තිබුණා. එතනින් මට අර බැම්ම පහු කරලා එහා පැත්තේ යන්න බැරුව. ඒක දැකලා අතන හිටපු හමුදා සබලෙක් එයාගේ අත් දෙකම මෙවා කරලා මාව ඇදලා ගත්තා උඩට. හරියට මේ වයසක තාත්ත කෙනෙකුට පුතෙක් කරනවා වගේ කළා. මම ඒ වෙලේම ලොකු ඉමෝෂන් එකක් මට තිබුණා. හැබැයි ඒක බලාගෙන හිටපු අනික් කට්ටිත් ඒ විදියමයි ඒක සැලකුවේ. මට විතරක් නෙවෙයි හුඟක් අයට ඒගොල්ලෝ සාමාන්‍යයෙන් ඒ විදියමයි කතා කළේ. ඒ විදියමයි ඒගොල්ලෝගේ ක්‍රියාකාරීත්වය තිබුණේ. අපි ඕගොල්ලෝ ඇතුළට එන්න කියලා ආරාධනා කරනවා. කිසිම බය වෙන්න ඕන නැහැ. අපි රජයේ කියපු විදියටම අපි පොරවත් පොරොන්දු වෙනවා. ඕගොල්ලන්ගේ ආරක්ෂාව අපි තාවුරු කරනවා. අන්න ඒ වගේ වචනවල වලින් ඒගොල්ලෝ හොඳ විදියට හැසිරුණා කියලා මට කියන්න පුළුවන්. ද මාස්ටර් සහ ජෝර්ජ් මාස්ටර් ස්වාධීන රූපවාහිනියට පමණක්ම ලබා දුන් විශේෂ සාකච්ඡාව හෙට රාත්‍රී 9:00ට බලාපොරොත්තු